අයපුවන් හිතවතුනි ඔබට සුබ දවසක්. අද බ්‍රහස්පතින්දාව ගේ මතක මල්බර දෙරණ හරහා අවදි කරන්නට එහෙම නැත්නම් ඔබේ මතකයන් කරා අරගෙන ඉන්නටයි අපි සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලාම කියන්නට උනේ ඔබෙන් ලැබෙන ආදරයත් ඔබ අපිට දක්වන ප්‍රතිචාරත් ගෞරවයත් හුඟක් හොඳයි, හුඟක් වැඩි. ඒ කියන්නේ හරිම සන්තෝසයි, ආඩම්බරයි. ඒ කියන්නේ ඔබට ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉන්නවට. දෙරණේ බ්‍රහස්පතින්දාව මේ විදිහට මල්බර දෙරණ ගී මතකයන් අපි ගෙන එන විට, ඒ ආවර්ජනයන් කරන විට, ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ ස්වභාවිත ගීත වෙන වෙනුයි අපි මේ කාලය වෙන් කරන්නේ. මෙය ඔබ නිතරම හැමතිස්සෙම අහලා පුරුදු විදියටම නෙමෙයි, ඊට වඩා වෙනස් සංගීත රටාවන්, සංගීත ගායනාවන්නේ හැම දෙයක් එකතු කරගෙනයි. ඉතින් අද අපි කැඳවාගත්ත අමුත්තා ඔබට හරිම හුරු පුරුදු කෙනෙක්. එයා අමුතු කෙනෙක්වත් විශේෂ කෙනෙක්වත් නෙමෙයි දෙරණ නාලිකාව හරහා. හැබැයි ඔහුගේ පසුබිම, ඔහුගේ ශාස්ත්‍රීය පසුබිම හරිම විශාලයි. ඔහුට තියෙන අත්දැකීම, ඔහුගේ ඒ සංගීතය සම්බන්ධයෙන්, ගායනයේ විශේෂයෙන්ම වාදනය සම්බන්ධයෙන් ඔහු සතුව තිබෙන කුසලතාවයන් හරිම ඉහළයි. ඉතින් අපි කල්පනා කරා ඔහුවත් කැඳවා ගන්නට ඕනි මේ අවස්ථාවට ඔබ එකතු කරගන්නට සූදානම් වෙන වෙලාවේදී කියලා. අපි ඔහුට ආයුබෝවන් කියලා අපි ඔහුගේ මුල්ම ගීතය අහන්නට සූදානම් වෙන්නේ. ඒ ගීතය ගැන කියන්නම් තව පොඩි වෙලාවකින් ඉස්සෙල්ලා. ඔහුට ආයුබෝවන් කියමු. අයිබන් පේශල කොහමද? හොඳින් ඉන්නවා. ඉස්සලාම ස්තුතිය බාවට. ඇත්තටම සන්තෝසයි, මොකද ඔබ අපිට මුණ ගැහෙන්නේ බොහොම රසකාමී හිතවතෙක් විදියට. තවත් අයත් එක්ක ඉතාම විනෝදෙන් විහිළු තහළු කරගෙන, හරිම වචනේ මඩ ගහගෙන එහෙම හිටියාට ඔබ සතුව තියෙන හැකියාවන් අවශ්‍ය වුණා අපිට අපේ ප්‍රේක්ෂකයන් සමග බෙදා ගන්නට. එහෙනම් ආරාධනා පිළි අරගෙන ආවට ස්තුතියි. ඒ වගේම හිතවතුනි කියන්නට ඕන පසුගිය වෙසක් පොහොය දිනදී අපි ඔබ වෙනුවෙන් ඉෂාක් බෙග් ගායන ශිල්පියා සමග එකතු වෙලා කරපු වැඩසටහන ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් සඳහා යොමුණු බව අපි දන්නවා. ඒ ගැන අපිට හරිම සන්තෝසයි, විශ්වාසයි. ඒ කියන්නේ බුදුගුණ ගීත වෙනුවෙන්, ඒ වැඩසටහන වෙනුවෙන් බොහොම ඉහළ ප්‍රතිචාර අපිට ලැබුම හින්දා අපි කල්පනා කරා පේශලවත් කැඳවා ගත්ත මෙහි මොහොතේදී ඔහුගේ හඬත් ඒ විදියෙම, ඒ විදිහ අරුතක් තියෙන ගීතයක් වෙනුවෙන් යොමු වුණෝතින් හොඳයි, යොමු කළෝතින් හොඳයි කියලා. හරි, අපි ගීතය අහමු. මට ඊට පස්සේ ගැන කියලා දෙන්නට ඕනි. හරි, මොකද ඔබ ළඟ තියෙනවා ඒකේ ලොකු කතන්දරයක්.
මේ ගීතයත් එක්ක ඔබේ තියෙන අත්දැකි මේ ගීතය ඇත්තටම අපි එක දවසින් නිර්මාණය වෙච්ච ගීතයක් කියන්නේ රෑ හදිසියේ මේ කියන්නේ එක අපේ පන්සලේ මං කියන්නම් කෙලිම අපිට ඉතින් පෞද්ගලික දේවල් අදහස ඒව වැඩන්නේ ඉතින් පිටිදුවේ සිරිද මහමුදුරු කිව්ව හදිසියේ මට ඉරාජ්ටයි කතා කරලා මෙහු සිද්ධුවක් හදලා දෙන්න ඕ මෙහෙම කියලා ඊට පස්සේ දැන් මේ කියන්නේ දැන් බෞද්ධ ගීතයක් වගේ එකක් අර අපි සමහර වෙලාවට හදන සිද්ධුවා කියන්නේ මේනේ පොඩි වෙනසක් වෙන විදිහක් නේ පොඩි කියලා සංගීමයක් තියෙන උනේ දේවල් ඔක්කොමත් එක මම ඊට පස්සේ දුකායයට කතා කරා අපි වසන්ත දුකායයට දුකායයට කතා කරලා කිව්වා මෙහෙම මේන්නේ මේ concept එක මේක මේ මෛත්‍රී බුදුහාමුදුරුව ගැන එතකොට මේ බුදුහාමුදුරුව අපි ගාවට මේ රූප වලින් එන්න පුළුවන් අපි දන්නේ නැහැ සමහර වෙලාවට ඒක තමයි හාමුදුරුව කිව්වේ ඉතින් ඒ වගේ දුකායයට කිව්වා මෙයා ඒ විදිහට දීලා දුන්නා ඊට පස්සේ ඒ වචන ටිකට තමයි ඔය මෙලඩි එක දාලා රෑම වොයිස් කරලා හාමුදුරන්ට දුන්නේ මේව කරන්න මේක ගැන හාම් වැඩේට ඒ කියන්නේ පැය 24ක් ඔව් රෑ ඒ කියන්නේ වැඩිතුර වගේ නේද අපි කොහොමත් පාන්දර 4 5 වෙනකන් වැඩේ යනවා ඉතින් ඒ විදිහට ඔක කරේ හොඳයි පේශලගෙන් දැනගමු ඔහු ගායනට සූදානම් වෙන දෙවන ගීතයේ කුමක්ද කියලා අපි සිද්ධාර්ථයත් එක්ක කතා කරගත් විදිහට මේක මේ ගීතේ තෝරගත්තා මේ සුහානි රත් කියන ගීතය හින්දි ගීතයක් රාෆි සහ මොහමඩ් රාෆි මහත්මයා ගායනා කරන ගීතයක් ඒකේ පොඩ්ඩක් වෙන විදිහකට නෞෂාද්ගේ සංගීතයට මොහමඩ් රාෆි ගීතේ අපි අද දවසේ මේවා ටිකක් ගොඩාක් ජනප්‍රිය ගීත දෙක යුගයක ඉඳන්ම දිගටම තාම එනවා නේද මිනිස්සු හැමදාම ආදරෙන් වළඳගත් දේවල් ඒ දේවල් තමයි අපිට ගීමතක සඳහා ඔබ වෙඩි නරගෙන ඉන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ සෞම්‍ය රාත්‍රිය ගෙවි යන්නට ළඟයි සියලු ඉටි පහන් නිවී ගිහිල්ලා මේ සුන්දර සඳ අහසින් බැස යනවා සියල් අවසන් වන්නට ඉතාම කෙට්ටුයි ඔබ තවම ඇවිල්ලා නැහැ මම කම්පාවෙන් දුකෙන් සහ පීඩාවෙන් ඇයි ඔබ තවම ආවේ නැත්තේ Thank you.
බ්‍රහස්පතින්දා මල්බර දෙරණේ ගී මතක අප සමග නවදිවන්නේ අද ඒ හඬ අවදි කරන්නේ වාද්‍ය නිපුන් පේෂල්. පේෂල්ට මේක දඬුවමක් වගේද? පොඩි එමෙකුත් තියෙනවා ඉතින්. කමක් නැහැ. මේක හොඳ මගේ දැනේ සොඳුරු දඬුවමක් නේ. හින්දා මේක සන්තෝෂයෙන් විඳින්නට පුළුවන්. දැන් ඊළඟට ඔබ ගායන ගීතේ අපි හින්දි භාෂාවෙනුත් අහනවා සිංහල භාෂාවෙනුත් අහනවා. සිංහලින් නම් අපි අහන්නේ ජෝතිපාල මහත්මයාගේ ගීතයක් විදිහට. හින්දි භාෂාවෙන් නම් අපි මේක මේ ගීතේ කිෂෝර් කුමාරුත් කියලා තියෙනවා, රාෆි සාපුත් කියලා තියෙනවා. ඉතින් වර්ෂන් දෙකක් තියෙනවා. සමහරවිට ෆිල්ම් එකක එහෙම තියෙනවනේ. ඔව්, එහෙම වෙන්නත් පුළුවන්. ආර් ඩී බර්මන් සංගීතවත් කළා. ඔබට මතකයිද චිත්‍රපටය? ප්‍යාර් කා මෝසම්. මොකක්ද ඒ කියන්නේ? ආදරේ මේ මෝසම් කියලා කියන්නේ මේ පරිසරයටත් කියනවා, කාලගුණයටත් කියනවා. මේ ආදරේ පරිසරය වගේ නිකන් එහෙම එකක්. හා, ඒ කියන්නේ මම ඔබ වැරෙන්න වෙන කිසිවක් ප්‍රාර්ථනා කළේ නැහැ. එහෙනම් මතක් වුණොත් ආපහු එන්න. මම තව මෙතන.
රජන් ගීතයකුත් ඇහුවතින් හොඳයි කියලා හිතුවා. අහමෝ මේ ෆස් ටයිම් මේ ගීතය ගායනා කරන්න මේක මේ භජන් ගීතේ ලේසි පාසු ගීතයක් නෙමෙයි. මේක පණ්ඩිත් භීම්සෙන් ජෝෂි කියලා කියන්නේ ඉන්දියාවේ ඉන්න දක්ෂතම රාගධාරී සංගීතයේ ඉන්න පඬිවරයෙක්. ඉතින් එතුමා නිර්මාණය කරපු එතුමා ගායනා කරන එතුමා සහ ලතා මංගේෂ්කර් මහත්මිය ගායනා කරන මේ භජන් එක මොනාරි වැරදි වුණොත් සමා වෙන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද එච්චරට අමාරුයි මේ ගීතය. ඉතින් හොඳයි, අපි ක්‍රිෂ්ණ දෙවියන් ගැන ගයන මේ ගීතේ මම විශ්වාස කරනවා ක්‍රිෂ්ණ දෙවියන් ගැන වර්ණාත්මක භාවයකින් අපි වර්ණනා කරනවා. ඒ වගේම දෙවිඳුන් වඳිනවා. අපේ විශ්වාසයන් භක්තියන් සියල්ල මේ ගීතය තුළ ගැබ් වෙලා තියෙනවා. අපි හමු පේචලගේ හඬින් අද මේ භජන් ගීතේ. අද පේශල තමයි අපේ ඔබව රස ගන්නවට කැඳවා ගත්ත හිතවතා ආරාධිතය, ආරාධිත ගායන ශිල්පියක්. ඔහුට පොඩි දනුවමක් එක්කමයි නේද හේෂල? කමක් නෑ, අපි අභියෝගයට. නොහැගේ ස්‍රී කරන රූපා
ගේ මතක සඳහා නැවතත් අපි ඔබ එකතු කරගන්නවා විරාමෙන් පසුව. පේශල ඔබ ඊළඟට තෝරාගන්නේ හෙලේ මහා සංගීත ගාන්ධර්වයාණන් ඩබ්ලිව්.ඩී. අමරදේව මහත්මයාණන් ගැයූ ගීතයක්. සුනිල් සරත් පෙරේරා මේ ගීතයට පද එකතු කරේ. තෝරගන්න හේතුවක් එහෙම තියෙනවද? හේතුවක් නෑ. මම මේ ගීතේ මම පෞද්ගලිකව ගොඩක් ආදරෙයි ආසයි. අමරදේව සර්ට අපි ගොඩක් ආදරෙයි. අනිත් එක තමයි මෙහෙමයි, මට මේ දේ ටග්ගල මං කියන්නම් ටයිම් එකත් එක්ක නිසා. අමරදේව සර් දැන් සාමාන්‍යයෙන් මට වයස අවුරුදු 90ක් 85ක් 90ක් වෙලා කවුරු හරි අපේ ඥාතියෙක් හරි එහෙම ඒ වයසට ඇවිල්ලා කවුරු නැති වෙනකොට අපිට ඒක ගැන එච්චරම ලොකු දුකක් නැහැ නේ. මොන එයා සම්පූර්ණ ඒ කියන්නේ මේ ජීවිතේ විඳලා දරු මල්ලු දැකලා හරි. නමුත් අමරදේව සර්ගේ නැතිවීම එක පාරණය ලොකු පාඩුවක් වගේ තියෙනවා. ඒ කියන්නේ එතන ලොකු ඉඩසක් තියෙන්නේ. ඒ ඉඩස සම්පූර්ණ වෙන එකක් තාම පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඉස්සරහට වෙයිද කියලා. නමුත් එතුමා කරපු ඒ සේවය නම් ආයි වෙන්නේ නැහැ. වෙන බහන්න අර අපි අර ආනන්ද හාමුදුරනේ ධර්ම භාණ්ඩාගාරික කියලා. ඒ වගේ මේ සංගීතයේ සා භාෂාව ওই සියලු දේ භාණ්ඩාගාරය අමරදේව සර් අපරාධේ. ලොකු දැරුවක් අපරාධ. ඔව්. ඒ කියන්නේ ඒ කුඩා ශරීරය තුළ එකතු වෙලා තිබුණු දැනුම් සම්භාරය ගැන ගත්තෝ තින් මා හිතන්නේ මහා කන්දක්. ඒ වගේම තමයි හිතමුතුනේ හදවත් තුළ කොයි තරම්නම් ඉෂ්ට නොවුණු බිඳුණු බලාපොරොත්තු එකතු වෙලා තියෙනවද කියලා ඔබට දැනෙවි මේ ගීතේ හංගින්නකොට. Thank you.
රැහින් මදෙස පේශල අපි ඔබ රායිපන් කැනටයි සොදනම් වෙන්නේ අද දවසේදී අයිබෝන්. ඉතින් ඉන්න තප්පරයක් ඉවසලා ඔහුගේ ගතිය අතාරින්නට පුදුම අමාරුයි. කොහොම හරි අපහසුවෙන් හෝ ඔබ පිළිවෙලකට හිටියානේ. ඒ ගැන සතුටුයි. ගායපු ගීත ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද? තෝරගත්තු ගීත ගැන. තෝරගත්තු ගීත හොඳයි. මම ගායනය කරපු එක ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම හරි මේ වෙලා වෙනකොට මට හොඳම පණ ගීත දින මම ඇයට කිව්ව එකයි අපි අර ඒ එච්චර ලේසි පාසු ගීත නෙමෙයි ගීත සියල්ල. ඉතින් ඒවා ගායනා කරනකොට හරි අමාරුයි ඒ රේන්ජර්ස් ඒවට යනකොට. ඔබ විශ්වවිද්‍යාලයේ කථකාචාර්යවරයෙකු විදිහට සේවය කරන තබ්ලාව සම්බන්ධයෙන් ඔබට හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් අපිට ඕන වුණා ඔබව කැඳවාගෙන මේ විදිය රස මොහොතක් ගත කරන්නට, ගී මතක ලස්සන කරන්නට. ඉතින් ඒ සඳහා ඔහුව කැඳවා ගන්නට ලැබුණු අවස්ථාව ගැන සන්තෝෂ වෙමින් හිතවතුනි අපි අද දවසේදී ඔහුට ආයිබන් කෙනටයි සූදානම් වෙන්නේ. මේ විදියට සොඳුරු මතකයන් අවදි කරමින්, සොඳුරු ගීත ගැන කතා බහ කරමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනිමින් තවත් දවසක මුණගැහිමේ බලාපොරොත්තුව ඇතිවයි. අපි දවසේදී ඔබෙන් සමුගන්නේ ඔබට ආයිබන් කෙන සූදානම් වෙන්නේ. පේශල ස්තුතියි නැවතත් අපි සමුගන්නවා ඔබට ආයිබන්. හිතවතුනි අපි මුණගැහෙමු තවත් බ්‍රහස්පතින්දාවක මල්බර දෙරණේ ගී මතක සමග. එතෙක් ඔබට සුබ සතියක් ආයිබන්. Thank you.